Power cuts will continue 2023 despite traffic tariff hike වාර්තා කළ තිබෙනවා අද දවසේ විශේෂයෙන්ම CB engineersලා කියලා තියෙනවා දැනටමත් මේක ලබන අවුරුද්දටත් අනිවාර්යයෙන්ම මේ විදුලි කප්පාදුව ගමන් කරනු යනවා ඒ වගේම තමයි ඒගොල්ලෝ සඳහන් කර සිටියා මේ කෝල් සප්ලයි එකේ තියෙන ප්‍රශ්න සහ අනික් ඒවත් එක්ක මේ ප්‍රශ්න විසඳන්න බැරි වෙයි කියලා වෙලා මුලින්ම ඒ අය සඳහන් කරේ මේක කළු ජූලියක් බවට ජූනියක් බවට පත් වෙන්න පුළුවන් කියලා එළමෙන ජූනි ජූලි මාස බ්ලේම් ලැක් ඔෆ් කෝල් සප්ලයි වෝනින් ඔෆ් බ්ලැක් මාච් වාර්තා කරන්නේ මාර්තු මාසයේ කළු වනු ඇති බව දැනටමත් ප්‍රකාශ කරලා තිබෙනවා ඉතින් මේකත් එක්ක විශේෂම මොකද්ද මේ කරන්න යන්නේ කියන එක තමයි ප්‍රශ්නේ ඉතින් පැය 7ක විදුලි කප්පාදුවක් යනවා කියන එකයි ඒගොල්ලෝ දැනටමත් කියලා තියෙන්නේ ඒ කියන්නේ ගල්ලංගුරු ප්‍රමාද නම් ගල්ලංගුරු නැව 20-38ක් ගේනවා කියන එක තමයි කියුවේ හැබැයි කෙසේ වෙතත් මාර්තු වල පැය 7-8ක් දෛනික විදුලි කප්පාදුව සිදු කරන්න වෙයි කියලා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් විරත් මහතා ඊයේ ප්‍රකාශ කරලා තිබෙනවා බලාගාරයට ගල්ලංගුරු සපයා ගැනීමේ විදුලි ඉංජිනේරුවන්ගේ සම්බන්ධයක් නැහැ ඒක කරන්න උන ආණ්ඩුවෙන් කියන එක තමයි සඳහන් කරන්නේ ඉතින් මේ තවත් නැව 24ක් පමණ අවශ්‍යතාවයක් තිබෙනවා මුදල් ගේම් කරලා නමුත් ඒක ගෙන්නයිද නැද්ද කියන එක පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරද්දී ඉතින් මේක බය ගැන්වීමක්ද කියලා හිතෙනවා CB engineers as public to expect a black march වාර්තා කරලා තියෙන අද දීවයින පුවත්පතේ සිරස්තලේ ඉතින් කළු ජූලියක් නෙමේ කළු මාර්තුවක් වෙනුවෙන් තමයි බොහෝ වෙට උදා වුණු ඇත්තේ කියලා සඳහන් කරනවා.